අද පෙරවරුවේ අත්නගල්ල ප්‍රාදේශීය සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ අත්නගල්ල ආසන සංවිධායකවරයා විසින් කම්කරුවන්ගේ සහ නිලධාරීන්ගේ රාජකාරී කටයුත්තකට අතපෙවීම හේතුවෙන්. එක්සත් ජාතික පක්ෂයේ අත්නගල්ල ආසන බලමණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹු රඟේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්වීම් ඊයේ අත්නගල්ල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. ඒවා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අත්නගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතා ඊයේ පසුරුවේ ප්‍රාදේශීය සභාව වෙත පැමිණ කම්කරුවන්ට සහ නිලධාරීන්ට තර්ජනය කරන අයුරු එහි තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව අද පෙරවරුවේ අත්නගල්ල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට කම්කරුවන් සහ නිලධාරීන් උද්ඝෝෂණයක නිරත වුණා. පසුව ඔවුන් සියලු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වෙන සභාව තුළටද ඇතුළු වී සිය විරෝධය පළ කළේ මිලිසි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද විරෝධය පළ කරන පිරිස සමග එක් වී ප්‍රාදේශීය සභාවේ සිට අදාළ සංවිධායකවරයාගේ නිවස ආසන්නයට පාගමනින් පැමිණ නැවතත් නිට්ටඹු නගර මැදදී විරෝධතාවය නිලුණා. අපි ප්‍රාදේශීය සභාව හැටියට සතියකට දෙක සැරයක් උපකාරල මට්ටමින් අනවසරව සවි කරලා තියෙන බැනර්, ඒ අනවසර බැනර් කටවුට් සියලු දේවල් සියලු දේශපාලන පක්ෂවල ඒවා ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කරා. ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායක හැටියට කටයුතු කරන චන්ද්‍රසෝම සරණලාල් කියන අය ඒකට උරණ වෙලා කිපිලා ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා අපේ සේවකීන්ට තර්ජනය කරලා මේ පාරිසභා පරිශ්‍රයට ඇවිල්ලා ඉතාමත්ම අශෝභන විදිහට පරුස වචනෙන් බැනව දෙමින් නිලධාරීන්ට තර්ජනාත්මකව කතා කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධව නිට්ටඹු පොලිසියේ නිලධාරීන් මගේ මේකට පැමිණිල්ලක් කරලා තියෙනවා. කුරුණෑගල දුම්බලසූරිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු පොලිසියට රැගෙන එන අවස්ථාවේදී හදිසියේ මියගොස් තිබෙනවා. පසු ප්‍රදේශවාසීන් දුම්බලසූරිය පොලිස් ස්ථානයේ ඉදිරිපිටට පැමිණ සිය විරෝධතාවය පළ කළා. දුම්බලසූරිය මහ අගාර ප්‍රදේශීය පුද්ගලයෙකු මත්පැන් අලෙවිකරන බවට දුම්බලසූරිය පොලිස් ස්ථානයේට ඊයේ පස්වරුවේ පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ දුම්බලසූරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙක් අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නීති විරෝධී මත්පැන් පැකට් කිහිපයක් සොයාගෙන ඇති අතර අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා. පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකරුව දුම්බලසූරිය පොලිස් ස්ථානයේට යතුරු පැදියකින් රැගෙන ඒමේදී හදිසියේ රෝගාතුර වී තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඔහුව කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එවන විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ මහ අගාර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරුපියෙක්. අයියා වැඩල්මෝලේ වැඩ කරලාවිල්ලා ගෙදර ඇවිල්ලා තියෙනවා. ඒ ගෙදර ආවට පස්සේ පොලිස් නිලධාරී දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා අපේ අයියලා. සිවිල් පිට ඇවිල්ලා තියෙනවා. යුනිෆෝම් උත් නෙමෙයි. මුලයි ගෙදර කසිපු විකුණනවා කියලා ඉවරලා තමයි මේ හැමතැනම හෙව්වලු. හැමතැනම හොයන්න දෙයක් නැහැ. මේන් තියෙන්නේ මේ බොන්න ගෙනාවු තියෙන කියලා මේ සෙවුරු තිබ්බ එකම පෙන්නවලු. ඒක අරගෙන තමයි වරෙන් යන කියලා කිව්වට පස්සේ බෑ මං මේ වැඩ ඇරලා ගමන් තේ එකක් බිව්වෙත් නැහැ කියලා ඉවරලා එතන ඉන්න හදනකොට වරෙන් කියලා වෙලා අක්කටත් බැලලා තමයි පොලිස් නිලධාරි දෙන්න අර අපේ අයියව මැදින් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. බයික් එකේ 3 දෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මගක් එනකොට එයාව සීන නැතුව වැටලා තියෙනවා. ඊට පස්සේ එහෙම ත්‍රිවිල් හේර දාගෙන කුලියාපිට ස්පිටාලේ අරන් ගිහින්. ඒ යනකොට මැරෙලා. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව දුම්බලසූරිය පොලිස් ස්ථානයේ පැමිණි ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් දැති වුණා. අනතුරුව එම ස්ථානයට පැමිණි කුලියාපිටියේ කොට්ටාස සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගියා. ගමේ ඕන තරම් කසිපුයි ගුණා. ඒ වගේ තමයි අයිස් එක මනුස්සය රැගෙනලා මැරුණාම එයි මාත් අපි මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න නැතු කාටද කියන්නේ? ඇත්ත ඇත්ත මට තේරෙනවා මට තේරෙනවා. ඔයගොල්ලෝ ආවේ හොඳයි කතා කරමු අපි. මේ අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ කාටවත්. බය වෙන්න බස්සත් පහක්වත් අපි මෙතෙන් ඉඳියත් අපි සාදාහක් කියන දෙන්නේ නැහැ. මේ අතර මියගේ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටියේ මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතයි. දරණියගල ලිහිණියගල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඒ දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ඉවත් කරන ලද අපද්‍රව්‍ය එම ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පළ කරමින්
දරණියකල ලිහිණියකල උඩකොටසේ දරණියකල ප්‍රාදේශීය සභාවේ කුණු බැහැර කිරීමට යෝජිත ස්ථානයේදී පසුගිය නවවනදා රාත්‍රියේ පැමිණි ටිපර රථයක් ප්‍රදේශවාසීන් විසින් පරීක්ෂා කර බලා තිබෙනවා. එම අවස්ථාවේදී එම ටිපර රථයේ තිබී දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ඉවත් කළ අපද්‍රව්‍ය සුවකි නැති අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් එම ටිපර රථය සිය බාරයටගෙන මේ පිළිබඳව පොලිසියට සහ ප්‍රාදේශීය සභාවට දැනුම් දී තිබෙනවා. පසුව එම ස්ථානයේ විරෝධතාවයක නිරත වූ ප්‍රදේශවාසීන් පවසන්නේ එම ස්ථානයේ ජලපෝෂක ප්‍රදේශයක් බැවින් එහි කුණු බැහැර කිරීමට සිය විරෝධය පළ කරන බවයි. මේ කුණු කසල ඒ රජයේ රෝහල් වල අපද්‍රව්‍ය සියල්ලම ගෙනහැල්ලා මේ අපේ ගම්මානයේ එක් කොටසක මේ දමන්නට සූදානම් වුණා. ඒකට අපේ විරුද්ධත්වයක් අපි ප්‍රකාශ කරුවා. ඒ වගේම වතුර මිනිසු බොන ඒවට වලවල් හාරලා ඒවැ තමයි මේ යටගාන සූදානම් වුණේ. කෙසේ වෙතත් පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව ගැටලුව සමතේකට පත් කිරීමට පියවර ගත්තා. දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා උඩභාගයේ අක්කර දෙකක ඉඩමක් අපේ සභාවට අපි යම් මුදලක් මෙවා කරලා ඒ සභාවට ඉඩම නීතියානුකූල මට්ටමින් අවවත්ෙන් නිදහස් කරගෙන ඒක නියමාකාරයෙන් කසල කල්පනාකරණය කරන් භූමිය සකස් කරලා දැරණියගල මේ කුණුපස්සේ විසඳන්න තමයි අපි කටයුතු කරමු. සිටින මොහතක මේ පත්වෙච්ච සභාවේ සභාපතිතුමා ඒකට යම් මැදිහත් වීමක් කරලා මේ එතුමා අද මොනවා කිව්වත් මේක උනේ නැහැ කියලා අපට දැන් මේ කුණු ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකතුමා එතුමා කිව්වා මට මේ අවසරය ලබා දුන්නේ පාදේශාවේ සභාපතිතුමා කියලා ඒ කියපු එක අපි වීඩියෝ එකක් තියෙනවා අපි ගාව. තුමාට දැන් කිසිසේත්ම කියන්න බෑ මේකට අවසර දුන්නේ නැහැ කියලා. අනුතරව කොන්ත්‍රාත්කරු පැමිණ ටිපර රථය ඉවත් කර ගැනීමට පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිර කියා. ලීනගල ස්ථානට ඇවිල්ලා ලීනගල සභාව සතු ඉදමට මායිම් වත්තේ මායිම්ම වලක් කපලා ඒ කපදවිටි ගෙනත් දාලා පුත්‍යදාන තමයි මේ සරතුම් කරේ. කුණු එක රැගෙනකොට මම ආවා. ඇවිල්ලා ස්ථානේ රාත්‍රියේ යනකොට මම ඉස්සල්ලා ගිහලා වලට ටෝච් එක ගල් බැලුවාම වලේ වතුර පිරලා තිබ්බා. ඒ අනුව මම ලොරිය රිදුරාට කිව්වා අපිට යන් මේක දාන්න එපා කියලා. අඩි 50 පමණකට ගමේ ගම්මාසයේ ප්‍රබල විරෝධයක් ආවා මේ කාර්ය කරන්න එපා කියලා. තේ අයට අහුන්කන් දුන්නා. ඒ කාර්ය කරේ නැහැ. දැන් අපදව්‍ය ලොරියතේ නැවත දකුණු කොළඹ කළ රෝහලට කියලා බාර දෙනවා. වගකීමම කියනවා මේ මෙහෙම විරෝධතා මැද කාර්ය තානිදයක් කරන්න. අස්ථානගත වූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානයේ පියවරගෙන තිබෙනවා. පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වෙබ් අඩවිය හඳුන්වා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ශ්‍රී ලංකාව පුරා මේ වන විට තිබෙන ජංගම දුරකථන මිලියන 24ක පමණ ප්‍රමාණයෙන් දිනකට එම ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 800-1000 අතර ප්‍රමාණයක් ලංකාව පුරා තිබෙන පොලිස් ස්ථානවලට වාර්තා වෙනවා. මේ අනුව එම පැමිණිලි ෂණිකව ඉදිරිපත් කළ හැකි නව වෙබ් අඩවියක් අද දින ශ්‍රී ලංකා පොලිසිය විසින් ලංකාව පුරාම බලපැවැත්වෙන ලෙසට හඳුන්වා දෙනු ලැබුවා. මෙම වෙබ් අඩවිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ටාසය විසින් හඳුන්වා දෙනු ලැබුවා. මේ හරහා ලැබෙන පැමිණිලි අදාළ පොලිස් ස්ථානය වෙතත් ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතත් ඒ වගේම අදාළ දුරකථන සමාගම් වෙතත් යොමු වෙනවා. www.ineed.police.lk නැමැති මෙම වෙබ් අඩවිය අද දින පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විවෘත කරනු ලැබුවා. දෙවෙනි ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ව්‍යානතුරු වලින් 16 හැවරදි පාසල් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හොරුපුතන රත්මල්ගහවැව් ප්‍රධාන මාර්ගයේ පෙතියන් හීනේකඩ ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේකේ සිසුවා ඊ පසුරේ උපකාරක පන්තියකට සහභාගී වී තම යතුරුපැදීන් ආපසු නිවස බලා ඉමින් සිටිදී මෙලෙස අනතුරට පත් වී ඇති අතර පොලිසිය පවසුවේ යතුරුපැදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසර තිබූ විදුලි රැහන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි. වවුනියාව ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේදී අනුරාධපුර සිට වවුනියාව බලා දහවණේ වූ ලොරියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිටු අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බණ්ඩාරවිල ප්‍රධාන වටරවුම අසල වැලිමන මාර්ගයේදී අද පෙරවරුවේ ත්‍රිරෝද රථයක් අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරට පත්ව තිබෙනවා. අපවාර්තාකරු සඳහන් කළේ ත්‍රිරෝද රථයේ තිරිඟ ක්‍රියාත්මක නොවීමෙන් අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරවිල දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි. තාත්පත් කිහිපයක් දැන් වවුනියාව මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කළ පුද්ගලයන් සිය දෙනෙකු වවුනියාව පොලිසිය කළ වැටලීමකදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කත්තංකුඩි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරනු ලැබූ වැටලීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාර ස්ථාන දෙකක් ඊයේ පස්වරුවේ මුද්‍රා තබා එම ව්‍යාපාර ස්ථානවල හිමිකරුවන්ද පොලිස් භාරයට ගත්තා. කිරිබත්ගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ සර්වරාත්‍රික පිරිත් දේශනාවක් එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්තුණා. සකුන්තලා සෙනවිරත්න විසින් රචිත පොත්ගුලේ වගතුග නැමැති කෘතිය ජනගත කිරීම රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පසුගියදා සිදු කෙරුණා. ඊන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව වාටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අවසන් පූර්ව වාටයේදී ශ්‍රී ලංකාව තරඟ වදින්නේ බංග්ලාදේශය සමගයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. නමුත් ප්‍රසාද ලකුණු සටහනේ ඒකාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා නැගීන කණ්ඩායම සමත්වීමත් සමග ඔවුන් අවසන් පූර්ව වාටයට සුදුසුකම් ලබා ගත්තා. ඉන්දු ශ්‍රී ලංකා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගීන කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 260ක් රැස් කළා. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 80ක් රැස් කළ අතර අසෙල ගුණරත්න නොදැවී ලකුණු 67යි. ලකුණු 261ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටිට බේසී ඉන්දිය නැගීන කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 3කදී කඩුලු 6ක් දැවී ජයග්‍රහී ඉලක්කය පසු කර ගියා. ඉන්දියාව වෙනුවෙන් හිමත් සිං නොදැවී ශතකයක් වාර්තා කළා. ඒ අනුව යවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරග ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹදී පැවැත්වෙන අතර දෙවන අවසන් පූර්ව තරගයේද කොළඹදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. අද දින මැදහන පුවත් විකාශය නිමවන පත් වෙනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට